തിരുവോണ സരണായി തുണുറുവണേ ആശീർവാദയ ഒബേ ജീവിതേട്ട് നോടുവമ ലഭിന്ന് കേല മേ പിൻവറ ഉദാസന ഒബട പ്രാർത്ഥനാ കരണമാ മഹാരഹതുൻ വെടിമ ഗോസ്സേ ധർമ്മീയ ദേശനാ കരണ പൂജ്യ രാജഗിരിയേ അരിയഞാന സ്വാമീന്ദ്രയാനന്ദ വഹൻസേ സിരസ FM പൽസിൽ മലുവട്ട ലബാദുൻ തവ ദുർലഭധാം സാക്ഷാവക് ശ്രവണീയ കരണട്ടായി ഒബ സൂദാനം വണ്ണേ ഗരു സ്വാമീൻ വഹൻസ പഹുഗിയ കാലേ അപ്പി അദ്ദേക്ക ദയാക് തിബുണ സംഹാര പുദ്ഗലയന്റെ തമൻഗി മുലു പൗലമ അഹിമി ഉണ ജീവിത നെത്തി ഉണ ഏ ആകാരയട്ട് മാനസിക പീഡാവക്കട്ട് ലക്വസിറ്റിന പുദ്ഗലയക്കുട്ട് കർമ്മ രോഗയക്കട്ട് ലക്വസിറ്റിന അയക്കുട്ട് ബുദ്ധദഹമിൻ ലബാകത ഹെക്കി സെനസീമ കുമത്ത സ്വാമിൻ വഹൻസ මෙහෙමයි නෝනා කෙනෙක් යම් අනතුරකට ලක් වෙලා ඉන්න මොහොතක කෙනෙක් යම් දුකකට පත් වෙලා ඉන්න මොහොතක ඒ පුද්ගලයාට ඒ දුක තුනී කරලා ඒ අනතුරෙන් ඇතිවෙන්නා වූ මානසික කායික පීඩාවන් තුනී කරලා නැගී සිටීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨම ධර්මයේ බවට පත් වෙන්නේ මෛත්‍රිය කියන කාරණය නෝනා. එතකොට ඒ වගේම Taman දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රියේ විරුද්ධාර්ථය මොකද්ද? දේශය කියන කාරණය. මෛත්‍රියේ වඩන කෙනා හැම වෙලාවම මෛත්‍රියේ විරුද්ධ අර්ථයේ දේශය කියන කාරණේ නුවණින් දකින්න ඕනේ. ඒ වගේම මෛත්‍රිය කියන්නේ සුදු පැහැයත් දේශය කියන්නේ කළු පැහැයත් කියන කාරණේ දකින්න ඕනේ. මෛත්‍රිය අයිති වෙන්නේ සුදු පැහැයට දේශය අයිති වෙන්නේ කළු පැහැයට කියන කාරණේ නිරතුරුවම දකින්න ඕනේ. ඒතර මෛත්‍රිය වඩන කෙනා නෝනා නිරතුරුවම දැස් දෙක පියාගෙන දකින්න ඕනේ සංසාරයේ ද්වේෂය වැඩි වීම නිසා පටිච්ච සමුප්පන්නව මං විසින් කොයිසා දුක්ඛන්දරාවක් විඳින්න නැද්ද කියන කාරණේ. මොකද භාවනාවක් කරන්න ඉස්සෙල්ලා ඒ භාවනාව කරේ ඡන්දය කැමැත්ත අපි ඇති කරගන්න ඕනේ. ඒතරේ ඡන්දය කැමැත්ත ඇති කරගනිද්දී ඒ භාවනාවට විරුද්ධාර්ථය නිසා අපි සංසාරේ වින්දා වූ දුක්ඛන්දරාව නිරේතුරුව නුවණින් මතු කළ දකින්න ඕන. සංසාරේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලවල ඉපදිලා ඒ වගේම බුද්ධෝත්පාද කාලවලවල අසත්පුරුෂ ආශ්‍රයන්ට වැටිලා ද්වේෂය වඩලා වෛරය වඩලා ව්‍යාපාදයේ වඩලා ක්‍රෝධයේ වඩලා පරිගැනීමේ ඊර්ෂ්‍යාව වඩලා සංසාරේ කොයිසා දුක්ඛන්දරාවක් විඳින්න නැද්ද කියන කාරණේ නුවණින් දකින්න. තිරිසන් ලෝකවලට වැටිලා ද්වේෂය නිසා කොයිසානම් අපි එකිනෙකා මරාගෙන අමු අමුවේ තව කෙනෙක් අපිව ගොදුරු කරගන්නේ නැද්ද තව කෙනෙක් අතින් විනාශ වෙන්නේ නැද්ද කියලා නුවණින් දකින්න. ප්‍රේත ලෝකවලට වැටිලා ද්වේෂය නිසා සමහර ප්‍රේතයින් ඉන්නවා එකට මුණ ගැහුණාම දෙන්නාගේ හිසෙන් අල්ලගෙන නෝනා මේ හිස් දෙක එකට ගහලා කුඩු කරගන්න ප්‍රේතයෝ ඉන්නවා. ඒ සා ද්වේෂය මානුෂ ලෝකේ වැඩුණා වූ ද්වේෂය ප්‍රේත ලෝකෙදි හමු වෙනවා. හමුලා ඔලු දෙක එකට ගහගෙන කුඩු කරගන්නා වූ ප්‍රේතයෝ ඉන්නවා. ඒ වගේම අපි නිර්යන්ත වැටිලා ද්වේෂයේ නිසාර චතුස්කන්‍ය චතුස්ද්වාරය කියන මහා නිර්යන් වල පිච්චි පිච්චි දුක් විඳ හැටි නුවණින් දකින්න. ඒ වගේම ද්වේෂය නිසා මානුෂ ලෝකවල ඉපදිලා හීන කුලවලට වැටිලා දුප්පත් භාවයන්ට වැටිලා විરૂපී රූපයන් ලැබලා අපි සමාජයෙන් අත්විඳා වූ ගැහැට කොච්චරද කියලා නුවණින් දකින්න. දකිමින් නිරේතුරුවම දේශේ විනාශකාරී බව කෙරෙහි තියෙනා වූ ඒ සතිය සිය ශක්තිමත් කරගෙන ඕනේ නෝනා අනිවාර්යෙන්ම අපි මෛත්‍රිය කියන කාරණයට වඩන්න. ඒතොර ද්වේෂයේ තියෙනා වූ කටුක භාවයේ අමිහිරි භාවයේ දකින් නැතුව අපි කොච්චර මෛත්‍රී වැඩුවාද කියන කාරණේනොත් එයින් ලැබෙනා වූ අර්ථය අපිට දුර්වල වෙන්න පුළුවන්. ඒසම් මෛත්‍රී භාවනාව වඩන්නේ ඉස්සෙල්ලා ද්වේෂයෙන් සංසාරයක් පුරාවට අත්විඳා වූ විපාකයන් ඒ කියන්නේ සම්මා සංකප්පයන් දුර්වල වීම නිසා සංසාරේ වින්දා වූ විපාකයන් නොනා භාවනාවක් හැටියට මතු කළ දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒසම් මෛත්‍රී භාවනාව වඩන්න ඉඳ ගන්න කෙනා මෛත්‍රී භාවනාව පුහුණු කිරීමට පෙර ආතුව ද්වේෂේ ආදීනවයන් භාවනාවක් හැටියට දකින්න. ද්වේෂේ ආදීනවයන් මේ මොහොතේ දැස් දෙක පියාගෙන අර හිරගෙදර ඇතුළ බන්ධනාගාරය ඇතුළේ සිහිපත් කරලා ඒ හිරගෙදර බන්ධනාගාර ගතව ජීවත් වෙන මිනිස්සෙයින් ඒසා දුකක් විඳින්නේ ද්වේෂේ නපුරුකමේ පලිගැනීමේ ප්‍රතිඵලයේ නිසායි කියන කාරණේ නුවණින් දකින්න. ඉස්විරිතාල රෝහලකට හිත යොමු කරලා ඒ රෝහලේ රෝගීන් කර්ම රෝගවලින් පීඩාවන් විඳින්නේ අප්‍රමාණ දුක් විඳින්නේ ද්වේෂය නිසා සංසාරේ ඇති කරගත්තා වූ විපාකයන් නිසා කියලා නුවණින් දකින්න. ඒ වගේම ළමා නිවාසයක් ගත්තත් මහලු නිවාසයක් ගත්තත් මේවා තුළ අප්‍රමාණ දුකටපත් වෙලා කායික මානසික පීඩනයන්ගෙන් ජීවත් වෙන්නේ සංසාරයේ ද්වේෂයේ වැඩිමේ හේතුව නිසාම කියලා නුවණින් දකින්න. සමාජයේ ජීවත් වෙන යම් විરૂපී මිනිස්සෙක් ඉන්නවා නම් ඒ විરૂපී භාවය
එවැගේම සංසාරයේ ජීවත් වෙන යම් කර්ම රෝගයන් සහිත පින්වතෙක් ඉන්නවා නම් ඒ කර්ම රෝගයන් සංසාරයේ ද්වේෂයේ නිසා සකස් කරගත්තා වූ හේතුඵල ධර්මයන් හැටියම දකින්න. අන්න එහෙම දැකලා ද්වේෂය පූර්වක් කෘතියක් හැටියට ජීවිතේ භාවනාවක් හැටියට ද්වේෂයේ තිබුණා වූ ආදීනවයන් නුවණින් දකින්න. ඒ වගේම මෛත්‍රී භාවනාව පුහුණු කරන කෙනා ඒ ද්වේෂයේ පූර්වක් කෘතිය වැඩුවාට පස්සේ නිරතුරුවම මෛත්‍රිය නිසා සංසාරයක් පුරාවට මෛත්‍රිය පුහුණු කිරීම නිසා ලැබුවා වූ සැප වේදනාවන් පිළිබඳවත් නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒතර මෛත්‍රිය නිසා අපි ලැබුවා වූ සැප වේදනාවන් කියන්නේ අපි සංසාරයේ සක්විති රජ වෙච්ච වෙලාවේ අපිට ලැබුණා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කියන්නේ මෛත්‍රියේ ඵලයක්මයි. අපි සක්‍රියා වෙලා වෙච්ච වෙලාවේ සුජම්පතිය වෙච්ච වෙලාවේ සුන්දර මහේශාක්‍ය දිව්‍ය දිව්‍යාංගනාවන් වෙච්ච වෙලාවේ අපේ ජනප්‍රියභාවයේ මුළු දිව්‍ය තලවලම පැතිරිච්ච වෙලාවේ ඒ සෑම ජනප්‍රියභාවයකට මේ සෑම සංස්කාරයකට හේතුනේ මෛත්‍රිය කියන කාරණේ නිරතුරුව දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම සංසාරයේ මෛත්‍රී ධානයන් සකස් කරගෙන අපි සුන්දර මනුස්ස ජීවිත ස්වරූපී මනුස්ස ජීවිත ලැබුව හැටි නුවණින් දකින්න. මේ මේ මනුස්ස ලෝකේ යම් ස්වරූපී මනුස්සෙක් ඉන්නවා නම් ස්වරූපී කාන්තාවක් ඉන්නවා නම් ඒ ස්වරූපී භාවයට එකම හේතුව පෙර ජීවිතයේ මෛත්‍රී වැඩිමේ ආනිසංසමයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මෛත්‍රී පුහුණු කළ අතීතයේ මෛත්‍රී ධානයන් සකස් කරගෙන ඒ මෛත්‍රී ධාන තුලින් අපි එර්ධියෙන් ගමන් කරපු හැටි මොහොතක් සිහිනුවණින් දකින්න. ඒ වගේම මෛත්‍රී ධානයන් සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් අපි ජීවත් වුණා වූ ඒ සුන්දර ආස්වාදයේ සුන්දර වේදනාවේ ආස්වාදයන් නුවණින් දකින්න. එහෙම දකිමින් නිරතුරුවම මෛත්‍රිය කෙරෙහි ඡන්දය කැමැත්ත ඇති කරගන්න. මුලින් දේශය පූර්වකෘතියක් හැටියට වඩනවා. මෛත්‍රී නොකිරීම නිසා අපි වින්දා වූ දුක්ඛන්දරාව, ඒ දුක නිසා සකස් වුණා වූ දුකේ ආදීනවයන් නුවණින් දැක්කා. දෙවනුව අපි මෛත්‍රිය පුහුණු කිරීම නිසා සංසාරයේ වින්දා වූ සැප වේදනාවන් අපි නුවණින් දැක්කා. එහෙම දකිමිනුයි පිංගතුල්ලා මෛත්‍රී භාවනාවට යොමු විය යුත්තේ. ගරු ස්වාමීන් වහන්ස, මෛත්‍රිය වඩන්නට යොමු වන කෙනෙකුට කොයි ආකාරයටද ස්වාමීන් වහන්ස පැහැදිලි කරන්න පුළුවන් මෛත්‍රිය වැඩිීමේ නිවැරදි පිළිවෙල? මේ මෛත්‍රිය වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තමා තමාට මුලින්ම මෛත්‍රිය වඩන්න කියලා. ඒතොර සැබවින්ම තමා තමාට මෛත්‍රිය වඩනවා කියන්නේ පළවෙනි කාරණේදී තමා පෙරුවන් කෙරෙහි කලියුතු වත්පිළිවෙත් අකුරට කරනවා. සීලය උදෙසා කලියුතු වත්පිළිවෙත් අකුරට කරනවා. දානය උදෙසා කලියුතු වත්පිළිවෙත් අකුරට කරනවා. සමාධිය උදෙසා ප්‍රඥාවට උදෙසා වත්පිළිවෙත් කරද්දී ඉබේම තමා තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතන තමයි තමා තමාට කරගන්නා වූ සුවපත් භාවය. ඒතොර තමා තමාට කරගන්නා වූ ඒ සුවපත් භාවයෙන් තොරව අපි දස දිශාවටම මෙස්සිත පැතුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තමන් බුදුරජාණන් වහන්සේ උදෙසා කලියුතු වත්පිළිවෙත් දුර්වල නම් සීලය උදෙසා ත්‍යාගය උදෙසා සමාධිය උදෙසා ප්‍රඥා උදෙසා කරගන්නා වූ වත්පිළිවෙත් දුර්වල නම් අපි කොච්චර දස දිශාවටම මෛත්‍රී පැතුරුවායි කියන කාරණේ තේරුමක් වෙන්නේ නැහැ. එසා මුලින් තමා තමා සුවපත් වේවා කියන තැන ඉඳන් ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ තමා දකින්න ඕනේ තමා සුවපත් වෙන්න නම් පළවෙනි කාරණය තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත අකුරට කෙරෙන්න ඕනේ. සීලය උදෙසා ත්‍යාගය උදෙසා සමාධිය උදෙසා ප්‍රඥා උදෙසා අන්නයා නිරතුරුව මේ කාරණයන් ජීවිතයට එකතු කරගත්ත තැනදී නෝනා ආයිමත් අමුතුවෙන් මම සුවපත් වේවා කියන අවශ්‍යතාවය නැහැ. යා බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඊළඟට යා දක්ෂ වෙන්න ඕනේ මුළු ලෝකයේම උපයෝගී කරගෙන තමා සුවපත් වෙන්න. මුළු ලෝකයේම. මොකද වර්තමාන සමාජය මේ ධර්මය කනපිට තමයි පෙරලලා ගන්න. ඒ අය විශ්වාස කරනවා සියලු සත්වයෝ සූපත් වේවා කිව්වහම සියලු සත්වයෝ සූපත් වෙයි කියලා. ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මම මෙතන ඉඳන් කොච්චර සියලු සත්වෙන්න සූපත් වේවා කිව්වත් නෝනා කිසිම සත්වෙක් සූපත් වෙන්නේ නැහැ. ඒ අය සූපත් වෙන්නේ ඒ අය විසින් රැස් කරගන්නා වූ කුසලයට අදාළ ධර්මතාවයන් තුලමයි. සීලයට අදාළ ධර්මතාවයන් තුලමයි. සද්ධාවට අදාළ ධර්මතාවයන් තුලමයි. ඒ නිසා පළවෙනුව තමා තමාව සූපත් වේවා කියලා මං අර කියපු ධර්මතාවයන් වැඩුවට පස්සේ එයා මොකද කරන්නේ? තමාගේ මෛත්‍රිය තව තව ශක්තිමත් කරගන්න එයා දස දිශාවටම මෙත්සිත පතුරනවා. දස දිශාව කිව්වාම උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, ඒ දිශා අතර තියෙනා වූ අනු දිශා 4යි, දිශා 8යි,
උඩු දිසාව කිව්වහම මේ අවකාශයේ සැරිසරන පක්ෂියාගේ පටන් දිව්‍යතල බ්‍රහ්මතල දක්වා හිත අරන් යනවා. ඒක එක නිමේෂයකින්ම අරන් යනවා. ආයිම එකින් එක හිතන්න අවශ්‍යතාවයක් නැහැ. යටි දිසාව කිව්වහම මේ මහ පොළවේ ජීවත් වෙන ගැඩවිලාගේ පටන් අර ආවිචියේ ජීවත් වෙන නිරිසතා දේවදත්ත නිරිසතා දක්වා අපේ සිත අරන් යනවා. ඒක අපි මේ දවසක් දෙකක් තුනක් එක දිගට පුහුණුනාට පස්සේ අවම වශයෙන් සතියක් පුහුණුනාට පස්සේ නෝනා අපිට එක චිත්තයෙන් උඩු දිශාව කියද්දිම මේ අවකාශයේ පක්ෂීන් මේ දෙවියන් මේ බ්‍රහ්මයන් තුනම එකට අරමුණු වෙනවා. අයිම තමුතුෙන් හිතන්න ඕනේ නැහැ. යටි දිශාව කිව්වාම මේ මහ පොළවේ ඉන්න ගැඩවිලාගේ පටන් මේ දේවදත්ත නිරිසතා කියන එක චිත්තයෙන් නෝනා මේ සියල්ලම අපිට අරමුණු වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ උඩු දිශාව කියලා හිතද්දී ඒක පුහුණු වෙන්න දවසක් දෙකක් තුනක් හතරක් පහ පුහුණු වෙන්න. පුහුණු වෙච්ච ගමන් ඔබට ආයිමත් අමුතුවෙන් උඩු දිශාව කියලා හොය හොයා ඉන්න ඕනේ නෑ. උඩු දිශාව කියද්දී මහා බ්‍රහ්මයා දක්වා ඔබේ හිත යොමු වෙනවා. යටි දිශාව කියද්දී දේවදත්ත නිරිසතා දක්වා ඔබේ සිත යොමු වෙනවා. එහෙම යොමු වුණාට පස්සේ නෝනා නිරයතුරුවම දස දිශාවටම මෙසිත පැතිරෙනවා. එතකොට දැන් දස දිශාවටම මෙසිත පතුරවමින් අපි ජීවත් වෙද්දී නිරයතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සෑම නිමේෂයකදීම මෛත්‍රී චිත්තය තුල ගත කරන්න. ඒක තමයි ප්‍රධානම දේ. එහෙම නැතුව දවසට පැය භාගයක් පැයක් දෙකක් එහෙම නැත්නම් උදේ නැගිටිනකොට රැයට නිින්දට යනකොට මෛත්‍රී වැඩුවායි කියන කාරණයෙන් කවදාක්වත් මෛත්‍රී ශක්තිමත් ආකාරයෙන් අපේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මොකද අපි දවසට පැයක් මෛත්‍රී වඩලා ඉතුරු පැය 24ම නිරේතුරුම අකුසල් මූලයන් තුලයි ගත කරන්නේ. තේන්නාද? ඒ අකුසල් මූලයන් කියද්දී නිරේතුරුම ලෝභ, ద్వේෂ කියන තැනදී අනිවාර්යෙන්ම අපි මෛත්‍රියෙන් බැහැරවමයි ගත කරන්නේ. ඒ නිසා නිරේතුරුම අපි දක්ෂ වෙන්න ඕනේ දවසට වෙන් කරගත්තා වූ පැය භාගේ පැය දෙක කියන සීමාවන්ගෙන් බැහැරට ගිහිල්ලා නිරේතුරුම පැය 24ම මෛත්‍රී චිත්තය තුල ශක්තිමත් භාවයට පත් වෙන. ඉතල පැය 24ම තුලම මෛත්‍රී චිත්තය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා කියන්නේ ඔබ දක්ෂ වෙන්න ඔබ උදේ පාන්දර නැගිට මොහොතේ පටන් ඔබ තුල සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලකටම පසු සිතුවිල්ල සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ අම්මා සිහිපත් වුනොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ තාත්තා සිහිපත් වුනොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ විදේශගත දුව පුතා සිහිපත් වුනොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට තරහකාරයෙක් සිහිපත් වුනොත් ඊළඟ සිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඒ වගේම මේ මහා පාරක යන බල්ලෙක් පූසෙක් හරකෙක් ඔබ දැක්කත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියන කාරණේ නුවණින් දකින්න. එහෙම දකිද්දි පින්තුනි නිරේතුරුවම මොකද වෙන්නේ? අනුන් නිසා අනුන්ට සුවපත් වේවා කියන චිත්තය සකස් කිරීම නිසා තමන් ආනිසංශ 11ක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒත් මෛත්‍රියේ තියෙන විශේෂත්වය ඒක තමයි. තමන් ලෝකයාට මයි සුවපත් වේවා කියලා තමන් ආනිසංශ 11ක් ජීවිතයට එකතු කරගන්න එකම එක ධර්මයේ තමයි මෛත්‍රිය කියන ධර්මය. ඒ නිසා අවබෝධන වාඩි වෙලා කොච්චර දස දිසාවට සුවපත් වේවා කිව්වත් දස දිසාව සුවපත් වීමක් වෙන්නේ නැහැ. ඒ සුවපත් වීම නොවීම සිද්ධ වෙන්නේ එක එක්කනාගේ කුසල් සහ කුසල් සංස්කාරයන්ට අදාළව. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දස දිසාව උපයෝගී කරගෙන මේ ලෝක ධාතුයේ තුල ජීවත් වෙන ප්‍රේතෙක් වේවා, නිරිසතෙක් වේවා, අසුරෙක් වේවා, තිරිසන්සතෙක් වේවා, මිනිසෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා මේ සෑම සත්වයක්ම උපයෝගී කරගෙන තමන් ආනිසංස 11න් ශක්තිමත් භාවයට පත් වෙන. අනේ එතන තමයි දක්ෂභාවය. තේන්නාද? එහෙම නැත්නම් අපි සියලු සත්වයෝ සූපත් වේවා කියලා අපි උත්සාහ ගන්නෝ නම් ලෝකයේ සූපත් වේවා කියලා දකින්න ඔබ මෛත්‍රී වැඩුවත් ඔබ තුල වැඩෙන්නේ මෝහයමයි. මෝහයමයි. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රී චිත්තය තුල අපි උත්සාහ ගන්නේ ලෝකයේ උපයෝගී කරගෙන අපේ හිතවතුන් උපයෝගී කරගෙන අපේ අමනාපය උපයෝගී කරගෙන අපිට ද්වේෂ කරන අය උපයෝගී කරගෙන අපි සුවපත් වෙන වැඩසටහනක් තමයි මෛත්‍රිය තුල තියෙන්නේ. මෛත්‍රියේ වැඩිම තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු වෙනවා. ඔබ මගෙන් ප්‍රශ්නයක් විමසුවේ මෙවැනි විපත්කාරී අවස්ථාවන් වලදී ජනතාව විසින් තමන්ගේ දුක තුනී කරගන්න ගතියුතු භාවනා ධර්මයන් මොකද්ද කියන කාරණය. ඒ නිසා මෙවැනි විපත්තිකාර අවස්ථාවකදී තමන්ගේ කුසල් ශක්තිය වැඩි කර ගැනීමට හේතු වෙන ප්‍රධානම ධර්මතාවය තමයි මෛත්‍රිය කියන ධර්මතාවය. තේන්න මොකද මෛත්‍රී කියන ධර්මතාවය තුල නිරේතුරුවම අපි කොයිසම් මෙවැනි පීඩාවන් තුලින් අසහනයට පත් වෙලා හිටියත් ඒ අසහනයේ හේතුඵල ධර්මයක් හැටියට දැකලා
කර්මයන්ගේ විපාකයක් හැටියට දැකලා අපි තුලම තියෙනා වූ තෘෂ්ණාවේ ඵලයක් මේ දුක කියලා දැකලා අපි දක්ෂණං මේ දුක නැති කරගන්න නම් අපි තව තව කුසල් වලින් ශක්තිමත් වෙන්න ඕනේ කියන සතිය සිහිය ජීවිතය තුල ඇති කරගෙන ඒ කුසල් ශක්තිය වැඩි කරගීමට ධර්මය තුල තියෙනා වූ ශ්‍රේෂ්ඨම ධර්මය වෙන මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න අපි නිරේතුරුව මානිසංස 11ක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? මෛත්‍රිය තුලින් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් අවස්ථාව ධර්මයේ තුල ලබලා දීලා තියෙද්දි අපි මොකද කරන්නේ? වෙච්ච අනතුර ගැන ගැටෙමින්, හිතමින්, චෝදනා කරමින් නිරේතුරුව ආනිසංස 11ක් අපේ ජීවිතයට අහිමි කරගන්න. තේරෙනවද? පෙනිපෙනි ආනිසංස 11ක් අපේ ජීවිතයට අහිමි කරගන්න. ඒ නිසා වෙච්ච දේ වුණා කරන්න දෙයක් නැහැ. ඒක හේතුඵල ධර්මයක්, අකුසල සංස්කාරයන්ගේ විපාකයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයේ විපාක දෙනකොට ඒ අකුසලයේ තුලින් ශක්තිමත් ආකාරයෙන් කුසලයේ මතු කරගන්න. ඒ ශක්තිමත් ආකාරයෙන් මතු කරගන්න කුසලය අනාගතයේදී මෙවැනි විපත් වලින් අපිට වැළැක්වීම උදෙසා අවශ්‍ය කුසල් සංස්කාරයන් අපිට රැස් කර දෙන්න හේතු වෙනවා. තේරෙනවද? එනිසා නෝනා මෙවැනි අවස්ථාවකදී අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මයේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ මේ සුවපත් වේවා කියන චිත්තය. ඒ සුවපත් වේවා කියන චිත්තයෙන් අපි අනුන්ට සුවපත් වේවා කියලා අපි ආනිසංස 11ක් එකතු කරගන්න ශ්‍රේෂ්ඨම කුසලයේ ලබා දෙන ධර්මයක් බවට මෛත්‍රියපත් වෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න හැම වෙලාවෙම ඕනෑම අවස්ථාවකදී තමන්ට හිතෙන සිතවිල්ලට පසු සිතවිල්ල සූපත් වේවා කියන චිත්තයක් ඇති කරගන්න. ඒ සූපත් වේවා කියන චිත්තය පුහුණු වුණාට පස්සේ ඔබට මහපාරේ ත්‍රිසංසතෙක් යනවා දැක්කත් ඊට පස්සේ චිත්තය ඉබේම ස්වයංක්‍රීයම සූපත් වේවා කියලා සකස් වෙනවා. ඔබට ඊළඟට තියෙන්නේ ඒ සූපත් වේවා කියන චිත්තයත් අනිත්‍යයි කියලා ඊළඟ හිතෙන් දැකීම පමණයි. ඒ තව ඉස්සරහට යනකොට කරගන්න ඕනේ දෙයක් මුලින්ම මේතන වඩා ගන්න. එහෙම නැතුව දවසට පැය භාගයක් වෙන් කරලා ඒ පැය භාගේ මෛත්‍රිය වඩලා අනිත් පැය 23 මාර ඔබ ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා නම් ඒ මෛත්‍රිය කවදාක්වත් අර්ථවත් මෛත්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තමන් තමාට මෛත්‍රී කරගත්තා වෙන්නේ තමන් සතර අපායේ මිදුනොත් පමණක්මයි කියලා. ඒකත් හොඳට තේරුම් ගන්න. අපි ලෝකයට කොච්චර මෛත්‍රී කළත් අපි තාම සතර අපායෙන් මිදිලා නැත්නම් ඒ කියන්නේ තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අපි ලෝකයාට කොච්චර සුවපත් වේවා කිව්වත් මරණාසන්න මොහොතේ සකස් වෙන දුර්වල චුතිසිතක් නිසා අපි නැවත සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම දස දිසාවටම මෙත්සිත පතුරවලා ඒ දස දිසාව උපයෝගී කරගෙන ඔබ කුසලයේ තුල ශක්තිමත් වෙලා ඒ කුසල් සංස්කාරය කියන්නේ මෛත්‍රී ආනිසංස 11න් ශක්තිමත් වෙලා ඒ මෛත්‍රී ආනිසංස 11 විදර්ශනා නුවණින් දැකලා අන්න විදර්ශනාමය කුසලය එහෙම නැත්නම් සතර අපායේ මිදීම දිසාවට උතුම් මෛත්‍රිය යොමු කරන්න කියන එක තමයි ආර්ය මෛත්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය මෛත්‍රිය කියන්නේ සියලු සත්වෝ සූපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ සූපත් වේවා කියන චිත්තයත් අනිත්‍යයි කියලා දැකීම. ඒ සූපත් භාවය තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගෙන ඒ සෑම ආනිසංසයක්ම අනිත්‍ය වශයෙන් දැකීම. එනිසා මුලින්ම ඔබ කුසලයේ ශක්තිමත් කරගන්න. ඔබ කුසලයේ ශක්තිමත් කරගන්නේ කවුරු උපයෝගී කරගෙනද? අනුන් උපයෝගී කරගෙන. තේරෙනවද? ඔබේ තරහකාරයා උපයෝගී කරගෙන ආනිසංස 11ක් ඔබට ලබා ගන්න පුළුවන්. බලන්න ඔබේ තරහකාරයා උපයෝගී කරගෙන ඔබට ආනිසංස 11ක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දී අපි නිරේතුරුව මේ තරහකාරයාත් එක්ක ගැටිලා ආනිසංස 11ක් අපි අහිමි කරගන්නවා. එන්නත් අපේ සක්කාය දිට්ඨිය නිසා, මමත්වයේ දැඩිභාවය නිසා. ඒ නිසා මෛත්‍රී වඩන කෙනාට හිතවතුන් ඉන්නවාට වඩා එයා කැමති තරහය ඉන්නවාට. තමන් කැමති දේවල් දකින්නවාට වඩා එයා කැමති තමන් අකමැති දේවල් දකින්නවාට. මොකද ඒ සෑම තැනකදීම යාට මෛත්‍රී චිත්තය ශක්තිමත් භාවයට පත් කරගන්න පුළුවන්. නමුත් මෛත්‍රී චිත්‍රය අකමැති දේවල් වැඩි වෙන්න යා මෛත්‍රී චිත්තය වැඩි කරගන්නකොට ඒ මෛත්‍රී චිත්‍රය නිසා සකස් වෙන්නා වූ කුසල් බලය නිසා නිරේතුරුව මෙයා කැමති ආකාරයට සමාජය හේතුඵල ධර්මයන් විසින්ම සකස් වෙනවා. ඒක මෛත්‍රී තින ආනිසංසය. තේන්නත් එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ තරහකරුවා තුලින් උනත් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න. එය තමයි නෝන මෛත්‍රියේ තියෙන ශ්‍රේෂ්ඨම ඵලය. කරු ස්වාමීන් වහන්ස, සරලව ගත හොත් කෙනෙකුට මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ තමා විඳින සුවපත් භාවයම අනිත් කෙනාටත් ලැබේවා කියන ප්‍රාර්ථනාව. එහෙම නැත්නම් ඒ සිතුවිල්ල
සිතෙන් සිටීමද ස්වාමීන් වහන්ස ඒ සිතුවිල්ල ප්‍රගුණ කිරීමද ස්වාමීන් වහන්ස එහේ එයා නිරේතුරුවම අනුන් තුලින් තමාව දකින්න ඕනේ තේන්නල් ඒ කියන්නේ තමා යම් සුවපත්භාවයක් පත් වෙනවාද ඒ සුවපත්භාවය ඔහුට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒකයි දැන් තමා සුවපත්භාවයට පත් වෙලා තියෙනවා කොහොමද සුවපත් උනේ දේරුවන් කෙරෙහි වූ වත්පිළිවෙත් කළා සීලය කෙරෙහි කරන්න තියෙන වත්පිළිවෙත් කළා ත්‍යාගයේ පිළිබඳ සමාධියේ පිළිබඳ ප්‍රඥාව පිළිබඳ වත්පිළිවෙත් අකුරට කළා කරලා දැන් එයා සුවපත් වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා යා කියනකොට එයා සුවපත් වේවා කියන චිත්තය සකස් වෙන්නේ මගේ සුවපත් භාවය ඔබට ඇති වේවා කියන තැනයි ඒකයි සැබෑම තැන එමු නැතු මම මෙතන ඉන්නවා ඔබ මෙච්චර පල්ලෙහා ඉඳීවා කියලා සුවපත් වේවා කියොත් ඒක සුවපත් වේවා චිත්තයක් හිතන්නේ නැහැ මොකද තමා අනුන් උපයෝගී කරගෙන තමයි මේ වැඩෙන්නේ ඒක තමයි තේරුම් ගන්න ඕනේ ඒ නිසා තමා දක්ෂණං තමාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් බවට ඔහු පත් වේවා කියලා හිතන්න එයි මෛත්‍රී ශක්තිය තවත් වැඩි මෛත්‍රී ශක්තිය වැඩි නේද එසැ හැම වෙලාවම සුවපත් වේවා කියද්දී තමාගේ සුවපත් භාවය අනුන්ටත් ලැබේවා කියන තැන එයාගේ හිත පවතින උනේ ඒක තමයි සැබෑ මෛත්‍රිය එහෙම මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රියත් ආර්ය මෛත්‍රියක් බවට පත් වෙන්න ඕනේ ආර්ය මෛත්‍රිය කියන්නේ ආර්ය මෛත්‍රියෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා කියන කාරණේ දකිද්දී මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ මෛත්‍රිය නිසා ලැබුණා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් අනිත්‍ය වෙලා ගියා කියලා දකිද්දී අන්න මෛත්‍රී ආර මෛත්‍රිය බවට පත් වෙනවා. මෛත්‍රිය නිසා සකස් කරගත්තා වූ මෛත්‍රී ධානයන් රූපාවචර අරූපාවචර ධානයන් අනිත්‍ය වුණා කියලා අපි නුවණින් දකිද්දී අන්න මෛත්‍රී ආර මෛත්‍රිය බවට පත් වුණා. එතකොට දැන් ඒක කොහොමද කළේ? මුලින්ම තමා සුවපත් වුණා. කොහොමද සුවපත් වුණේ? බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය සංඝ රත්නය උදෙසා සීලය දානය සමාධිය ප්‍රඥාව උදෙසා කළ යුතු වත්පිළිවෙත් කළ තමා ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් භාවයේ තුල ඉඳගෙන සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා ඒ සුවපත් වේවා කියන චිත්තය තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගෙන තව තව තමාගේ කුසල් ශක්තිය වැඩි කරගත්තා ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගත්තා ඊට පස්සේ ඒ ආනිසංස 11 අනිත්‍යයි කියලා විදර්ශනා නුවණින් දැකලා අන්න උතුම් සෝවාන් ඵලයට අදාළ ශ්‍රේෂ්ඨ ආර්ය මෛත්‍රී හිමිකරුවෙක් බවට පත් වෙනවා හිමිකරුවෙක් බවට පත් වෙනවා ඒ ආර්ය මෛත්‍රී හිමිකරුවෙක් බවට පත් වුණාම අපි ඒ ආර්ය මෛත්‍රියේ හිමිකාරීත්වය ලබා ගත්තේ අනුන්ව උපයෝගී කරගෙන තමන්ගේ තරහකාරයා උපයෝගී කරගෙන තමන්ගේ අකමැති කෙනා උපයෝගී කරගෙන තමයි අවසානයේ අපි ආර්ය මෛත්‍රියේ හිමිකරුවෙක් බවට පත් වෙලා උතුම් සෝවාන් ඵලයට එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ලැබුණ දේ කැමැත්තෙන් පිළිගන්න කියලා. එන්නල් මොකද වර්තමාන සමාජය ලැබුණ දේ කැමැත්තෙන් පිළිගන්නේ නැහැ. අපිට ලැබුණේ අමිහිරි දෙයක් වෙන්න පුළුවන්. අපිට ලැබුණේ අසුන්දර දෙයක් වෙන්න පුළුවන්. අපිට ලැබුණේ අවලස්සන දෙයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න කියලා. ඒ නිසා අපිට කොච්චර දැන් සමහරු ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ මාත් එක්ක අම්මත් තරහයි තාත්තත් තරහයි සහෝදරයෝත් තරහයි අසල්වාසීනුත් තරහයි කියලා අප්‍රමාණ දුකටපත් වෙනවා. තේන්න? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න. තේන්නාද? මොකද යමක් ලැබෙන්නේ හේතුවක් නිසාමයි. තේන්නවද? හේතුවකින් තොරව කාටවත් යමක් ලැබෙන්නේ නැහැ. දැන් මගේ ගිහි ජීවිතේ මට ලැබුණා වූ හුඟක් දේවල් අමිහිරි දේවල්මයි අසුන්දර දේවල්මයි අවලස්සන දේවල්මයි. නමුත් ඒ කිසිම අමිහිරි දෙයක් අසුන්දර දෙයක් අවලස්සන දෙයක් මම ප්‍රතික්ෂේප කළේ නැහැ. මම ඒ සෑම අමිහිරි දෙයක්ම අසුන්දර දෙයක්ම අවලස්සන දෙයක්ම කැමැත්තෙන් ජීවිතේට පිළිගත්තා. ඇයි පිළිගත්තේ? මම දැනගත්තා මේ සියල්ල ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසායි කියලා. එතකොට මට ලැබුණා වූ අමිහිරි දේවල් වලට මම ගැටිලා මිහිරි දෙයක් සොයාගෙන ගියා නම් මට ලැබුණා වූ අසුන්දර දේවල් වලට ගැටිලා මන් සුන්දර දෙයක් සොයාගෙන ගියා නම් මට ලැබුණා වූ අවලස්සන දේවල් වලට මං ගැටිලා ලස්සන දෙයක් සොයාගෙන ගියා නම් නෝනා මං අද මෙතන නැහැ මං අද මෙතන නැහැ තේරෙනවද එහෙනම් මං කොහේ හරි මිහිරි දෙයකට සුන්දර දෙයකට ලස්සන දෙයකට බැඳිලා ගිහිල්ලා අද මං මෙතන නැහැ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න. මොකද ලැබෙන්නේ හේතුවක් නිසාමයි. නමුත් මං ලැබුණ දේ සතුටෙන් පිළිගන්නේ නැතුව මේ අමිහිරි දේවල් මට එපා කියලා, මේ අවලස්සන දේවල් මට එපා කියලා, මේ අසුන්දර දේවල් එපා කියලා මං ඒවා නිවැරදි කරගන්න ජ්‍යොතිෂය පස්සේ, යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ, හදි වුණියම් පස්සේ, වශී ගුරුකම් පස්සේ, එහෙමත් නැත්නම් gedara uluwass වෙනස් කරන්න, එහෙම නැත්නම් මුදුන්ලිය වෙනස් කරන්න ඔය පස්සේ ගියා නම් ඕනා ඇත්ත වශයෙන්ම අමිහිරි දෙය යටපත් කළා මම මිහිරි දෙයක් ලබන්න පුළුවන් තේරෙනවද මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාස්ත්‍ර 100%ක් වැරදි නැහැ කියලා
සියයට 100ක් නිවැරදිත් නැහැ කියලා. ඒ නිසා ඒවයි ඇත්තක් තියෙනවා. ඒ නිසා මම අමිහිරි දේවල් වලට ගැටිලා සුන්දර දේවල් වලට ගැටිලා අවලස්සන දේවල් වලට ගැටිලා නෝනා මම ලස්සන දේවල් සොයන්නේ අන්න සීලබුත කරා ගියා නම් දේවාල පස්සේ ගියා නම් පොල් ගහන්න ගියා නම් එහෙම නැත්නම් මුදුන්ලිය වෙනස් කරන්න උළුවස්ස වෙනස් කරන්න ගියා නම් නෝනා මට සුන්දර දෙයක් ලැබෙන්න තිබ්බා. එහෙනම් මං අද මෙතන නැහැ. මට ලස්සන දෙයක් ලැබෙන්න තිබ්බා. එහෙනම් අද මම මෙතන නැහැ. එහෙනම් නෝනා මට අමිහිරි දේවල් ලැබුණේ අවලස්සන දේවල් ලැබුණේ අසුන්දර දේවල් ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න කියලා. මං අද මෙතන ඉන්නේ මගේ ජීවිතයේ ලැබුණු අමිහිරි කටුක අසුන්දර අවලස්සන දේවල් සතුටෙන් පිළිගත්ත නිසාමයි. ඒවා වෙනස් කරන්න මං ජ්‍යොතිෂයේ පිටිපස්සේ එහෙම නැත්නම් වෙන වෙන ශාස්ත්‍ර විද්‍යාවන් පිටිපස්සේ ගියේ නැහැ. මං දැනගත්ත හේතුවක් නිසායි මට මේවා ලැබුණේ කියලා. ඒ නිසා ඔබට තරහකාරයන් වැඩි නම් ඔබට ද්වේෂ කරන අය වැඩි නම් ඔබට විරුද්ධවාදීන් වැඩි නම් ඒක හේතුවක්මයි. ඔබට ලැබෙන දේ ඔබ බලාපොරොත්තු වෙන දේට වඩා අඩු දෙයක් නම් ඒකත් හේතුවක්මයි. ඒ හේතුව තුල නොනා මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය සාධක සැඟවිලා තියෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? ලැබුණ දේට අමිහිරි කියලා ගැටෙනවා, අසුන්දරයි කියලා ගැටෙනවා, අවලස්සනයි කියලා ගැටෙනවා. ඒවා වෙනස් කරන්න අන්නේ සීලවුත පස්සේ යනවා. ගිහිල්ලා ඒවා යම් ප්‍රමාණයකට අපි වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තාට පස්සේ නෝනා ඒ ලැබුණ දේ අපිට ආයිමත් කවදාකවත් නොලැබෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඔබට ලැබුණ දේ ඔබ ප්‍රතික්ෂේප කළොත් ඒ දේ අමිහිරි වෙන්න පුළුවන්, අසුන්දර වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. ඔබ ඒ දේ ප්‍රතික්ෂේප කළොත් නැවත කවදාකවත් ඒ දේ ඔබට නොලැබෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කෙනෙක් තමාට උපතින්ම ලැබෙන රූපය ඒ ආකාරයෙන්ම පිළි නොගෙන තමන්ගේ රූපයේ ඇති යම් යම් අඩුපාඩුකම් නිසා අසතුටුදායක සිත් ඇතුව ජීවත් වීම, එය වෙනස් කර ගැනීමට උත්සාහ කිරීම කියන කාරණය අපිට ධර්මානුකූලව පහදා දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙමයි ඉතින්, යා ලැබුණ දේ සතුටෙන් පිළිගත්තේ නැහැ. තමන්ට රූපයක් ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. කෙනෙක්ද සුන්දර තව කෙනෙක් ආකර්ෂණය වෙන රූපයක් ලැබෙන්නේ හේතුවක් නිසා. මොකක්ද හේතුව? එයා පෙර ජීවිතේ මෛත්‍රී වැඩුවා, සිල්පද පහ ආරක්ෂා කළා, බුදුරජාණන් වහන්සේට දෙවියන්ට මලින් පූජා කළා, සුවඳින් පූජා කළා, බෝමලු ඇමදුවා. තමන්ගේ ඒ සිද්ධාස්ථාන ක්‍රිස්තියානි කෙනෙක් නම් මුස්ලිම් කෙනෙක් නම් ඊට අදාළ සිද්ධාස්ථාන පිරිසිදු කළා. ඒවා කරලා ඒවැ විපාකයන් හැටියට නෝනා සුන්දර රූපයක් එයාට හේතුඵල ධර්මයක්. ඒතොර තව කෙනෙක් අකමැති රූපයක් තමන්ට ලැබෙනවා. එයා ඒ රූපෙට කැමති නැහැ. එයා ඒ රූපෙට කැමති නැති රූපයක් තමන්ට ලැබෙන්නේ සංසාරයේ අද්වේෂය වැඩුවා, නපුරුකම පුහුණු කළා, සිල්පද ආරක්ෂා කරගත්තේ නැහැ. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජාවන් මල් පූජාවන් සිද්ධ කළේ නැහැ. ඒ නිසාම පන්සලකට ගියත්, පාසලට ගියත්, ගෙදරට ගියත් කවදාකවත් ඒවා පිරිසිදු කරන ස්වභාවයෙන් එයා පිරිසිදු කරගත්තේ නැහැ. ඒ නිසාම එයා අකමැති වෙන රූපයක් එයාට ලැබුණා. තේන්න. එතකොට ඒ අකමැති භාවයට එයා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එයා නිරේතුරුවම නොනා ඒ අකමැති දේ සතුටෙන් පිළිගත්තේ නැහැ. ඒ අකමැති දේ සතුටෙන් පිළිගන්නේ නැතුව අන්‍යා රූපලාවරණයට යනවා. ලැබුණ රූපෙට එයා කැමති නැහැ. ලැබුණ රූපෙට එයා ගැටුණා. ලැබුණ රූපේ ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ රූපය තුල එයාට අවශ්‍ය නම් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය සාධක සැඟවිලා තියෙනවා. මොකද එයා අකමැති රූපය කියන්නේ හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක් කියන්නේ ධර්මයක්, ධර්මතාවයක්. ඒ රූපය තමන් අකමැති රූපයක් තමන්ට ලැබෙනවා නම් ඒ රූපය තුලින් තමන් ධර්මයක් දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ධර්මයට බාහිර දේවල් කරපු නිසායි ධර්මයට අකමැති වූ තමන් අකමැති වූ රූපයක් තමන්ට ලැබෙන්නේ. නමුත් එයා ඒ අකමැති රූපයට ගැටිලා එයා අකමැති රූපය වෙනස් කරන්න රූප ලාවරණය කරගෙන යන මොහොතක් පාසා රූපය ලස්සන කරන්න, රූපය මගේ කරගන්න, රූපය තුල මම ඉන්නවායි කියලා දකින්නේ, රූපය තුල ආත්මයක් තියෙනවායි කියලා දැකලා ඒ රූපය රූප ලාවරණ තුලින් ලස්සන කරන්න යන මොහොතක් පාසා නෝනා එයා නිරේතුරුවම සතර අපායට අදාළ සංස්කාරය රැස් කරගන්නවා. මොද රූපය නිසා මෙයා සක්කාය දිට්ඨිය තියුණු කරගෙන තියුණු කරගෙන කොච්චර රූප ලාවරණයෙන් සුන්දර රූපයක් ඇති කරගත්තත් ඒ රූපය කෙරේ ඇති කරගත්තා උත්තුෂ්ණාව ඊළඟ ජීවිතේ රිලවියක් වැඳරියක් බවට පත් කරන්න පුළුවන්. තේරෙනවද? රිලවියක් වැඳරියක් බවට පත් කරන්න පුළුවන්. මීට වඩා අප්‍රමාණ විરૂපී රූපයක් සහිත කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි දෙයක් වුණොත් නෝනා කවදාක්වත් එයාට ලැබුණ දේ නැවත කවදාක්වත් නොලැබෙන කෙනෙක් බවටයි එයාපත් වෙන්නේ. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමන දේ ලැබුණත් ඒ ලැබුණ දේ කවදාක්වත් අතහරින්න එපා කියලා. ඒ ලැබෙන්නේ හේතුවක් නිසාමයි. ඒ ලැබුණ දේ අමිහිරි දෙයක් වෙන්න පුළුවන්, අවලස්සන දෙයක් වෙන්න පුළුවන්, අසුන්දර දෙයක් වෙන්න පුළුවන්, ඔබ අකමැති දෙයක් වෙන්න පුළුවන්.
නමුත් ලැබුණේ හේතුවක් නිසාමයි හේතුව කියන්නේ හේතුඵල ධර්මයක් ඒ කියන්නේ ධර්මයක් ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුලින් ධර්මයක් මතු කරගන්න ධර්මයේ තුලින් ධර්මයක් මතු කරගෙන ධර්මයක් අනිත්‍යයි කියලා දකින්න තැන නෝනා අපි ලැබුණ දෙයින් ශ්‍රේෂ්ඨම ප්‍රතිඵලය ලබා ගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා අපි කතා කළේ මෛත්‍රිය ගැනයි මෛත්‍රිය ගැන කතා කරද්දී ඔබට කොච්චර තරහකාරයෝ ඉන්නවාද ඒ අය කොච්චර වැඩිද කොච්චර අය ඔබව විවේචනය කරනවාද කියන කාරණා මෛත්‍රියට ශ්‍රේෂ්ඨ කමටහනක්මයි අපි කැමති වෙන්න ඕනේ අපිට ද්වේෂ කරනවාට අපි කැමති වෙන්න ඕනේ අපිට වෛර කරනවාට අපි කැමති වෙන්න ඕනේ අපිට ඊර්ෂ්‍යා කරනවාට අපි කැමති වෙන්න ඕනේ අපිට චෝදනා කරනවාට ඒ සෑම දෙයක්ම නෝනා සංසාරේ මං කරගත් ආ උදේක ඵලයක්මයි තේන්න ඒ නිසා අපිට මේ මොහොතේ ඒ සෑම කෙනෙකුටම සුවපත් වේවා කියන චිත්තය සකස් කරගන්න මොහොතේ ආනිසංස 11ක් එකතු වෙනවා ඒ ආනිසංස 11 නෝනා අපි දක්ෂණං නැවත සුගතිගාමි උපතකටත් සුගතියත් දුගතියත් දෙකම විදක්ෂණා නුවණින් දැකලා ඒ භව නිරෝධය කියන කාරණා දෙකම සාක්ෂාත් කරගැනීමේ සාධක ඒ තුල ඉර වෙලා තියෙන ගැබ් වෙලා තියෙන ගරු ස්වාමීන් වහන්ස නූතන තරුණ පරම්පරාව අභියෝගවලට මුහුණ දීමට බිය වී ජීවිතය නසා ගන්න පෙළඹී තිබෙනවා මෙහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝන දැන් ඔබතුමිය ඔය ප්‍රශ්නෙන් යොමු කරන්නේ රටේ තරුණ පරපුර අධිවේගීව ගමන් කරනවා කියන කාරණේ නේද ඒ නිසාම ධර්මානුකූලව හිතන්නේ නැතුව අපිට අදාළ සදාචාරාත්මක ගුණයන් තුල හිතන්නේ නැතුව ඒ අය දිවි නසා ගන්නවා කෝච්චියට බෙල්ල තියනවා මේ ආකාරයෙන් අනවශ්‍ය දේවල් කළා යනවා කියන කාරණේ ඉතින් එතෙන්දී ඕනා අපි දකින්න ඕනේ ගොඩනැගිල්ලක් හදද්දී ඒ ගොඩනැගිල්ලේ අත්‍යවාරම දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම නෝනා ඒ ගොඩනැගිල්ල අභියෝගයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ එතෙන් තමයි ප්‍රශ්නේ ඒ නිසා තරුණ පරපුරේ යම් අධිවේගී භාවයක් තියෙනවා නම් තරුණ පරපුර අනවශ්‍ය ආකාරයෙන් දිවි නසා ගැනීම කරා යනවා නම් ඒකට ප්‍රධානම හේතුව නෝනා අත්‍යවාරමේ තියෙනා වූ දුර්වල භාවය වෙන දෙයක් නැහැ අත්‍යවාරම දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම නෝනා ඒ ගොඩනැගිල්ල එක්ක සුලි සුලඟට එක්ක ගම් වතුරකට එහෙම නැත්නම් භූමිකම්පාවකට අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා ඒක ඔරොත්තු දෙන්නේ නැහැ ඒ නිසා තරුණ ජීවිතයේ අත්‍යවාරම කියන තාරණය හරියට නොගත්තොත් නෝනා තරුණ ජීවිතයේ ඉස්සරහට එන අභියෝගයන් ඉදිරියේ අනිවාර්යයෙන් මේ තරුණ ජීවිතේ විනාශභාවයට පත් වෙනවා ඒතර මේ තරුණ ජීවිතයේ මේ අත්‍යවාරම දමනවායි කියන කාරණය තරුණයාට අයිති දෙයක් නෙමෙයි ඒකයිදි වැඩිහිටියන්ටයි ඒක දෙමාපියන්ටයි ඒ නිසා වර්තමාන සමාජයේ නෝනා මේ අධ්‍යාපනයේ පසුපස දෙමාපියන් දරුවන් අරගෙන දුවනවා මිසක් කවදාක්වත් දරුවන්ගේ සදාචාරාත්මක පැත්ත ගුණවත් පැත්ත විනය පැත්ත ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ තේරෙනවද අධ්‍යාපනයේ තුලමයි දරුවාව අරගෙන යන්න බලන්නේ දැන් එක්තරා අවස්ථාවක මට මතකයි කොළඹ නගරයේ තියෙන ප්‍රධානම බෞද්ධ පාසලක උසස් පෙළ කරන දරුවෙක් උදේ 8ට 9ට වගේ මගේ කුටියට ආවා මම මේ කොළඹ වැඩ ඉන්නකොට ඇවිල්ලා ඒ දරුවා කොහොම හරි කැඳෙහෙකුත් අරන් ඇවිල්ලා තිබ්බේ ඒ කැඳ එක ගෙදර හදපු කැඳ එකක් නෙමෙයි මට ඒක තේරුණා එයා ගෙනව ප්ලාස්ටික් භාජනෙම්ම ඒ දරුවා උපකාරක පන්ති යන ගමන් පැයක් විතර වේලස්සනින් ගෙදරින් පිට වෙලා ඔය හරි මගෙන් අර කැඳ එකක් අරගෙන තමයි ඒ දරුවා ආවේ ඒ දරුවා ඇවිල්ලා ටිකක් බොහොම වේදනාවෙන් මට ප්‍රශ්නයක් යොමු කළා ඒ මොකද්ද ඒ ප්‍රශ්නේ ඒ දරුවා කියනවා ස්වාමීන් වහන්සේ මම ධර්මයට අදාළ පොතපත කියවනවා පාඩම් කිරීමට අමතරව ධර්මයට අදාළ පොතපතත් කියනවා. ඒතකොට ධර්මයට අදාළ පොතපත කියවෙද්දී මට තේරුණා අපි මේ අධ්‍යාපනය ලැබුවත් අනාගතේ කොයිසා ඉහළ ශේෂ්ත්‍රයන්ට ගියත් මේවායි සංස්කාරයන් අනිත්‍යයි කියලා මට තේරෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට හිතුණක් පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මට මේ ජීවිතේ සෝවාන් වෙන්න ඕනේ කියලා තමයි හිතුණා කියලා තමයි ඒ දරුවා මට කිව්වේ. ඉතින් මේ දරුවා තමන්ගේ අදහස තමන්ගේ අම්මට කියලා තියෙනවා. මේ අම්මාට කියද්දි අම්මා කියනවලු ඔයාට පිස්සුද සෝවාන් ඵලය කන්නද කියලා. ඒ දරුවා එහෙමම කියනවා. ඔයාට පිස්සුද සෝවාන් ඵලය කන්නද කියලා තමන්ගේ අම්මා කියලා. දැන් මේ දරුවාට දැන් මුකුත් කරගන්න දෙයක් නැහැ. මොකද එයා අම්මාට අකීකරු වෙන්න කැමති නැහැ. ඒතොර එහෙනම් ඒ දරුවා ඒ වෙලාවේ බලවත් ආකාරයෙන් හිත ඇවුලකටපත් වෙලා වෙන කරගන්න දෙයක් නැතුව අර උපකාරක පන්ති යන්න පැයකට ඉස්සෙල්ලා හන්දියට ඇවිල්ලා යාට දුන්න එදා වියද මේ සල්ලි වලින් කැඳ කෝප්පෙකුත් අරගෙන දැන් ඇවිල්ලා මට මේ කාරණේ කිව්වා. ඒතොර දැන් එහෙම කියලා ඒ දරුවා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මම හරි අම්මා වැරදි කියන කාරණේ මගෙන් කියාගන්න. තේන්නද? ඒ දරුවත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒතොර ඒ දරුවත් මේක නිවැරදිව ගලපගන්නේ නැහැ. දැන් එයා හිත වේදනාවෙන් එයා හදන්නේ අම්මා ඉන්න තැනට යන්න. ඉතින් මං කිව්වා ඒ වෙලාවේ දරුවෝ අම්මා කිව්වා නම් ඔබට සෝවාන් ඵලය කන්නද කියලා ඒ කතාවේ කිසිම වරදක් නැහැ. ඒ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ස්වභාවය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම මිනිස්සෙක්ම මේ සෑම සත්වයෙක්ම නිරේතුරුවම ආහාර හතරක් බුදුමින් ඉන්නවා කියලා. ඒ කියන්නේ ආහාර හතරක් ගනිමින් තමයි ඉන්නේ. නමුත් අපි ඒක දන්නේ
නැහැ. අපි දන්නේ මේ අපි මුඛයෙන් ගන්නා වූ බත් වෑංජන ඔය තියෙනා උදේ ගන්නවා විතර කියන කාරණය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම මිනිස්සෙක්ම ඔය සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම සෑම නිමේෂයකදීම නෝනා ආහාර හතරක් බුදිමින් ඉන්නවා කියලා. තේරෙනවද? එතකොට මේ ආහාර හතරක් බුදිමින් ඉන්න නිසා නිරේතුරුවම අම්මා තාත්තාලා මොකද්ද කරන්නේ? කෑමට අදාළ දේවල්ම තමයි හොයන්නේ. ඒක සාංශාරික පුරුද්දක්. ඒක මගේ අම්මටත් පොදුයි. මම තාත්තා කෙනෙක් වුණා නම් පැවිදි වෙන්නේ නැතුව ඒ ධර්මයේ මටත් පොදුයි. ඒ නිසා කාගේවත් වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම අම්මලා තාත්තලා ආහාර හතරක් බුදිමින් ඉන්නවා. මොනවද ඒ ආහාර හතර? පළවෙනි ආහාරය කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර කියන්නේ අපි මේ මුඛයෙන් ගන්නා වූ ආහාර. එතකොට අපි දවසකට ආහාර වේල් තුනක් ගන්නවා. තේරෙනවද? එපමණයි. හොඳේ? තේ බොන්න පුළුවන්, ඒවා බොන්න පුළුවන්. උපරිමේ නම් පස් වතාවක් අපි මොනවා හරි ආහාර ගනිමු. එහෙනම් අපි මිනිස්සෙක් දිනකට පස් වතාවක් තමයි උපරිම කබලින්කාකාර ආහාර ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කබලින්කාකාර ආහාර වගේම නොනා මිනිස්සයා නිරේතුරුවම පස්සය ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා කියලා. පස් ආහාර. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන ආහාර කියලා. හතරවෙනිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන ආහාර කියලා. එනම් මේ සෑම මිනිසෙක්ම සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම මේ ආහාර හතර බුදුමින් තමයි මම මේ දරුවාට දුන්නේ පිළිතුරයි ඔබට මේ පැහැදිලි කරන්නේ. ඒතොර මං කව පුතේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සෑම නිමේෂයකදීම මේ ආහාර හතර භුක්ති විඳිනවා. ඒතොර පළවෙනි ආහාරය මොකද්ද? කබලින්කාර ආහාර. ඒතොර කබලින්කාකාර ආහාර කියන්නේ අපි මේ මුඛයෙන් ගන්නා වූ ආහාර. ඒක අපි හැම කෙනෙක්ම දන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා පස් ආහාර කියලා. මොකද පස් ආහාර කියන්නේ අම්මා තාත්තාලා නිරේතුරුවම ඇසෙන් රූප දැකලා ඒ දැක්කා වූ රූපය ගැන නිරේතුරුවම පස්සේ සකස් කර ගන්නවා. තේරෙනවද? ඇසත් දරුවා කියන රූපයත් විඥානයත් එකතු වෙලා අන්න පස්සේ සකස් කර ගන්නවා. කනත් දරුවාත් විඥානය කියන කාරණයත් එකතු කරලා දරුවා නිසා නිරේතුරුවම පස්සේ සකස් කර ගන්නවා. නාසයත් දිවත් මනසත් ශරීරයත් දරුවාත් විඥානය කියන කාරණා තුනත් එකතු කරලා දරුවා නිසා නිරේතුරුවම පස්සේ ආහාරයක් කරගන්න. ඒක පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියනා වූ කාරණේ. දරුවා දැකලා ඒ දැක්කා වූ තැන ඉදන් තෘෂ්ණාව සකස් කරගන්න. දරුවා ලස්සනයි, දරුවා හොඳයි, දරුවා කීකරුයි, දරුවාද පන්සි ගියේ නැහැ, දරුවා ඒ වගේ පස්සේ නිසා නිරේතුරුම පස්සේ ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. දැන් ඔබ අම්මා කෙනෙක්, ඔබ අම්මා කෙනෙක් හැටියට ඔබේ දරුවා මතක් වෙන මොහොතක් පාසා, දරුවාව දකින මොහොතක් පාසා, දරුවාගේ ශබ්දය ඇහෙන මොහොතක් පාසා, දරුවාගේ පහස දැනෙන මොහොතක් පාසා ඔබ නිරේතුරුව මේ පස්සේ ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා. ඔබ කවදාකවත් පස්සේ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එහෙනම් මේ සෑම අම්මා කෙනෙක්ම නිරේතුරුවම කබලින්කාර ආහාරවලට වඩා පස් ආහාරයේ බුදුමින් තමයි තමන්ගේ දරුවෝ නිසා. අම්මා කෙනෙක් දරුවා පාසලට ගියාට පස්සේ, දරුවා උපකාරක පන්ති ගියාට පස්සේ, දරුවා විනෝද ගමනක් ගියාට පස්සේ, දරුවා ගෙදරින් එළියට ගියාට පස්සේ සෑම මොහොතකම දරුවා අරමුණු කරගෙන පස්සේ ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. කරු ස්වාමීන් වහන්ස, අම්මට තාත්තට තමන්ගේ දරුවෝ පිළිබඳව ඇතිවන පස්සය, දරුවා නැති වුණත් ඒ පස්සය ආහාරයට ගනිමින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවත් වෙනවා. ස්වාමීන් වහන්ස, මේ පස්සේ ප්‍රබලත්වය ප්‍රමාණය පුද්ගලයාකින් පුද්ගලයාට වෙනස් වෙනවද? නෑ නෑ නෑ, එකිනෙකාට වෙනස් නෑ. පස්සේ සෑම කෙනෙක් තුළම පස්සේ රහතන් වහන්සේකටත් පොදුයි. අඩු වැඩි ස්වභාවයක් නෑ. පස්සේ කියන්නේ ඇසත් අධ්‍යාත්මික රූපය, ඇස බාහිර රූපය, ඇසට අරමුණු වෙනා රූපය විඥානය. ඔය කාරණා තුන රහතන් වහන්සේගෙත් අනාගාමී පුද්ගලයාගෙත් සෝවාන් පුද්ගලයාගෙත් පුතග්ජන පුද්ගලයාගෙත් සමයි. ඔය තුන එකතු වෙනවා. ඒකේ මුකුත් ගැටලුවක් නෑ. බුදුරජාණන් වහන්සේගෙත් ඇසත් බාහිර රූපයත් විඥානයත් එකතු වෙනවා. ඒ එකතු වුණ තැන තමයි පුද්ගලයාගේ ස්වභාවයට, අවබෝධයේ ස්වභාවයට, සීලේ ස්වභාවයට, විනේ ස්වභාවයට ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ. එතනදි වෙනයි. දැන් රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේලා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. පස්සේ ළඟදිම දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නැවතුණා. තේරෙනවද? ඊට මෙහා සෑම රහත් ඵලයට පත් නොවූ සෑම පින්වතෙක්ම නිරේතුරුවම තමන්ගේ කෙලෙස් වලට අදාළව, තමන්ගේ තෘෂ්ණාවට අදාළව පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඒක එක්කෙනාගේ ස්වභාවයෙන් වෙනස්. හරි. එහෙනම් සෑම අම්මා කෙනෙක්ම කබලින්කාකාර ආහාර නිරේතුරුව ගන්නවා දවසට පස් වතාවක් විතර.
ඒ වගේම පස්සේ ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය කියන්නේ මොකද්ද? සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඇසත් දරුවාත් විඥානයක් කියන පස්සේ සිද්ධ වෙච්ච තැනදී අන්න මනසින් දරුවාගෙන හිතනවා. තේරෙනවද? කනත් දරුවාත් විඥානයත් එකතු වෙච්ච තැනදී අන්න දරුවාගෙන මනෝ සංචේතනාවන් නිරේතුරුවම අපි විතර්කයන් අදහස් ඇති කරගන්න. ඒ වගේම දිවත් නාසයත් ශරීරයත් මනසත් දරුවාත් විඥානයත් කියන පස්සේ සිද්ධ වෙන තැනදීම ඒ පස්සේ ආහාරයක් කොට ගන්න අම්මා තාත්තා පස්ස ආහාරය නිසාම මනෝ සංචේතන ආහාර වළඳනවා. එතන මනෝ සංචේතන ආහාර වළඳනවා කියන්නේ මොකද්ද? ඔබ මෙතන ඉඳගෙනත් දරුවා ගැන හිතනවද නැද්ද? හිතනව නැද්ද? ඒක තමයි අම්මා තාත්තාගේ ස්වභාවය. ඒ කියන්නේ දරුවා ගැන මනෝ සංචේතන ආහාර ඔබ ලබන්නේයි දරුවා ළඟ ගැන පස්ස ආහාරය ගත්ත නිසා. පස්සේ සිද්ධ වුණ නිසායි මනෝ සංචේතනාව සකස් වෙන්නේ. ඒක දැක්කා, ඇසුණා, දැනුණා අන්න පුතා ගැන දැනෙනවා. තේරෙනවද? පුතා ඉස්කෝලේ ගියාද? පුතා කීයට ගෙදරේද? ඉස්කෝලේ වෑන් එක ප්‍රමාද වෙයිද? අන්න අතනදී මනෝ සංචේත ආහාර ඔබ වළඳනවා. එහි වළඳන්නේ පස් ආහාරය ගන්න නිසා. එහෙනම් දැන් පළවෙනිව කබලින්කා ආහාර ගන්නවා. දෙවෙනුව සෑම අම්මා තාත්තා කෙනෙක්ව පස් ආහාරය ගනිමින් ඉන්නවා නිරේතුරුවම දරුවා නිසා. ඊළඟට මනෝ සංචේතන ආහාරයන් ඒ අම්මා ගන්නවා. දරුවා ගැන හිතනවා, දරුවා ගැන විතරක ඇති කර ගන්නවා, දරුවා ගැන අනාගත බලාපොරොත්තු තියා ගන්නවා. දරුවා මම දොස්තර කෙනෙක් කරනවා, දරුවා මම ඉංජිනේරු කෙනෙක් කරනවා, මම දරුවා පිටරට අරිනවා, දරුවාට විදේශ අධ්‍යාපනය දෙනවා. මේ වගේ නිරේතුරුවම මනෝ සංචේතන ආහාර ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා විඥාන ආහාර කියලා. විඥානය කියන්නේ දරුවා නිසා අපි විශේෂු දැනීම් ඇති කරගන්න. තේරෙනවද? දැන් දරුවා පස්සේ සිද්ධ වුණා, ඇසුණා, දැක්කා, දැනුණා කියන තැන ඒ පස්සේ අපි නිරේතුරුවම මනෝ සංචේතනාවක් බවට පත් කරගත්තා. දරුවා ගැන හිතනවා, දරුවා පාසල් ගියාද, දරුවා අධ්‍යාපනය ලැබුවද, දරුවා ගෙදරේද, දරුවාට මොකක් හරි අනතුරක් වෙයිද, මනෝ සංචේතන ආහාර විඳිනවා. ඊළඟට දරුවා පිළිබඳ විඥාන ආහාරය ලැබනවා කියන්නේ විශේෂ වූ දැනීම් ඇති කරගන්න. මං දරුවා අනාගතේ අනිවාර්යයෙන්ම දොස්තර මහත්තයෙක් කරනවා. දරුවාට සුන්දර විවාහයක් කරලා දෙනවා. ඒ සුන්දර විවාහයෙන් සුන්දර දරුමුණුබුනුත් ලස්සනට උගන්වනවා. අන්න දරුවා පිළිබඳ විඥාන ආහාරය කන. දැන් ඔබ අම්මා කෙනෙක්, මේ මහත්තයා තාත්තා කෙනෙක් හැටියට ඔය ආහාර හතරම වළඳන්නේ නැද්ද? ඒතොර වැඩියෙන්ම වළඳන්නේ කබලින්කා ආකාර ආහාරද අනිත් ආහාර තුනද? එහෙනම් මං ඒ දරුවට කිව්වා, පුතේ ඔබේ අම්මා තාත්තාත් මගේ අම්මා තාත්තාත් නිරේතුරුවම ඔය ආහාර හතරම වළඳමින් තමයි ඉන්නේ. එහෙනම් අම්මා තාත්තා කෙනෙක් කියන්නේ නිදාගන්න මොහොතේ, නිින්දට ගිය මොහොතේ හීනෙන් දරුවා පිළිබඳ මේ ආහාරයන් තුන ගැන හිතනවා. කනවා. තේරෙනවද? එනිසා මං කිව්වා, පුතේ අම්මා තාත්තා මේ සාංශාරික පුරුදු නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මලා තාත්තලා දරුවන් උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි වැඩි කියලා. එහෙනම් ඒසා අපි පටිච්ච සමුප්පන්නෝ සෑම කෙනෙක්ම අම්මලා තාත්තලා වෙලා ලෝකෙට දරුවන් බිහි කරලා තිනවා. ඒ දරුවන් බිහි කරපු සෑම මොහොතකම අපි මොකද කළේ? දරුවන් නිසාම මෙන්න මේ ආහාර හතර බුදුමින් තමයි ජීවත් වුනේ. එනිසා මේ සාංශාරික පුරුදු නිසා පුතේ මං කිව්වා ඔබේ අම්මාගෙන් ඔබ අහද්දි, අම්මේ මට අධ්‍යාපනයේට වඩා සෝවාන් ඵලය වටිනවා අම්මේ කියද්දි, අම්මා කිව්වා නම් පුතේ සෝවාන් ඵලය කන්නද කියලා, ඒ කතාවේ කිසිම අසාධාරණයක් නැහැ. සමිංහස, දැන් තව අම්මා කෙනෙක් Tamanගේ පුතා ලෞකික සැප අත්හැරලා පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවට කැමති වෙන්න පුළුවන් නේද? එතන හරි නෝන, ඒ අම්මාගේ දැක්ම. තේරෙනද? ඒ අම්මා අදියරෙන් අදියර ඉස්සරහට ගිය අම්මා කෙනෙක්. තේරෙනද? නමුත් අපි පොදුවේ උත්තරයක් දෙද්දී නෝන, අම්මා තාත්තාගේ ස්වභාවය මේකයි කියලා අපි දකින්න ඕනේ. මොකද ඒ දරුවා දැන් මගේ ළඟට ඇවිල්ලා කියන්නේ මම හරි අම්මා වැරදි කියන කාරණේ මගෙන් අහලා එයා සතුටු වෙන්නයි හදන්නේ. මොකද එයා අන්තය තුල ඉන්නේ. ඉතින් ඒ නිසා මං කිව්වා, පුතේ අම්මා තාත්තා කියන්නේ නිරේතුරුව මේ ආහාර හතරම බුදුමින් ඉන්න කෙනෙක් නම් අම්මා තාත්තා සෝවාන් ඵලය කන්නද කියලා අහපු කතාවේ කිසිම අසාධාරණයක් නැහැ. මොකද ඒගොල්ලෝ හොයන්නේ නෝනා කෑමට අදාළ දෙයක්මයි, රසයට අදාළ දෙයක්මයි, තෘප්තියට අදාළ දෙයක්මයි, කාමයන්ට අදාළ දෙයක්මයි. ඇයි? සංසාර පුරුද්ද ඒකයි. මම තාත්තා කෙනෙක් වුණත් පැවිදි නොවී මටත් ඒ ගතිය ස්වභාවිකයි. ඒ නිසා පුතේ ඔබ මොනම වෙලාවකවත් අම්මා තාත්තා කියපු දෙයට ගැටෙන්න යන්න එපා. ඒ නිසා නිරේතුරුවම අම්මා තාත්තා මේ ආහාර හතරක් බුදිමින් ඉන්න කෙනෙක් සෑම නිමේෂයකදීම. ඒ නිසා අම්මලා තාත්තලා හොයන්නේ දකින්න කෑමට අදාළ දෙයක්මයි.
කෑමට අදාළ දෙයක් නැත්නම් එයා කවදාකවත් ඒක දකින්නේ නැහැ ඒක ඉදාට තෘප්තිය නැහැ ඒ නිසා සෝවාන් ඵලය කියන්නේ කෑමට අදාළ දෙයක් නෙමෙයි කෑමට අදාළ දේවල් ආත්ම භාව හතකට සීමා කළා වූ තැනයි සෝවාන් ඵලය ඒ නිසා සෝවාන් ඵලය තුල කෑමට අදාළ ගොඩාක් දේවල් නැහැ බොහොම පුංචි දෙයයි තියෙන කාම රාග පටිගයන් තියෙනවා ඒ තියෙන්නේත් ආත්ම භාව හතකට අදාළවයි එනිසාම මොනම හේතුවක් නිසාවත් අම්මාගෙන ගැටෙන්න යන්න එපා තේරෙනාද ඒ නිසා නිරේතුරුවම දැන් මට තේරෙනවා ඔබ ඇවිල්ලා මගෙන් මේ ප්‍රකාශය කරන්නේ ඔබ හරි අම්මා වැරදි කියන කාරණේ මල්ලව්වා කියාගන්න ඒ නිසා පුතේ කවදාක්වත් මම ඔබට ඒ කතාව නම් කියන්නේ නැහැ ඔබ එහෙම හිතන්නත් එපා ඔබ හිතන්න ඕනේ මෙන්න මෙහෙමයි කොහොමද ඔබ හිතන්න ඕනේ ඔබ උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවෙක් ඒ උසස් පෙළ අධ්‍යාපන දරුවෙක් හැටියට ඔබට චිත්තයක් සකස් වුණා නම් මම මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ අධ්‍යාපනයට වඩා සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා ඒ සිතුවිල්ල නෝනා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ල. ඒ සිතුවිල්ල ඇති වුණා වූ ඒ දරුවා කියන්නේ පුණ්‍යවන්ත දරුවෙක්. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ හිතන්න ඔබ එවැනි පුණ්‍යවන්ත දරුවෙක් නම් ඔබව මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා කොච්චර පුණ්‍යවන්ත වෙන්න ඕනද කියන කාරණේ. එතනයි තැන. ඔබ මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔබ හිත පැවිදි කරගත්ත කෙනෙක් හිත සෝවාන් ඵලයට පත් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉන් නොවි ඔබ දැන් මොකද්ද කරන්නේ? අම්මා ආහාර හතර බුදිමින් ඉන්නවා මේ කාරණේදී කන දේවල් හොයනවා. ඔබ මොකද කරන්නේ? අම්මා වැරදි කියලා ඔබත් ආහාර හතරම බුදිනවා. ඒකනේ වෙලා තින්නේ නේද? දැන් ඒ දරුවත් ඒ ආහාර හතරම බුදිනවා. එයා ආහාර හතරින් ගැලවෙන්න උත්සාහ ගන්නවද? එයා ගැලවෙන්න උත්සාහ ගන්නෑ. අම්මා වැරදි කියන තැන ඉඳලා අම්මා නිසා විතර්කයන් නැති කරගෙන අම්මා කෙරේ කලකිරීම ඇති කරගෙන එයත් නිරේතුරුවම අර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියනා වූ ආහාර තුන අම්මාට වැඩිය බුදිමින් ඉන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. දැන් මං එහෙම කිව්වට පස්සේ ඒ දරුවට සතිය 100 පීටියා. ඒ නිසා මං කිව්වා පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාගේ කැමැත්තෙන් තොරව දරුවෙක් පැවිදි කරන්නවත් අපිට අවශ්‍යයක් නැහැ. තේරෙනවද? ඒ නිසා අම්මා තාත්තා කැමැති ඔබ අධ්‍යාපනය ලබන්න නම් ඔබ අධ්‍යාපනය ලබන්න. අධ්‍යාපනයේ ලැබලා අම්මා තාත්තාව සතුටු කරන්න. ඒ සතුටු කරගන්නා නිර්මයතුරුව දකින්න අම්මා තාත්තා කියන්නේ දුකක් නං අම්මා තාත්තා කියන්නේ මෝහයක් නං මම මේ ජීවිතේ ලබන අවසාන අම්මයි තාත්තයි මේ ලැබුවේ කියන තැනට එන්න. එහෙම ඇවිල්ලා අම්මාට කීකරු වෙන තාත්තාට කීකරු වෙන. එයාට කරන උපස්ථානයන් කරන්න. ඔබ සිවුරක් දරාගෙන කය පැවිදි නොකරගත්තාට ප්‍රශ්නයක් නැහැ. ඔබ හිත පැවිදි කරගෙන ඔබේ සුවසේ අධ්‍යාපනය කරලා ඔබ අනාගතයේ දවසක ස්වාධීනව කැමති තීරණයක් ගන්න කියලා. තේන්න. එතකොට එතනින් අපිට පැහැදිලි නෝනා වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා දරුවෙක් ධර්ම මාර්ගයට යනවට ගොඩාක් කැමති නැහැ. අම්මලා දරුවෙක්ව පන්සල් ගිහිල්ලා බුද්ධ වන්දනා කරලා පොයට පන්සල් එක්කන් ගිහිල්ලා තනින් නවතන්න තමයි හදන්නේ. ඉන් එහාට යන්නේ නැහැ. සමහර තාත්තලා මට ඇවිල්ලා කියලා තිනවා මගේ නෝනා පුතාට බුදුන් වදිනවට කැමති නැහැ. මොකද ඒ වෙලාවෙත් එයාට ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ටියුෂන් පන්තියකට යොමු කරන්න ඕනේ. තේන්න. ඒතොර එතනදී නෝනා නිරේතුරුවම මේ දරුවා කියන මේ වර්තමාන සමාජයේ තරුණ පරම්පරාව යම් අභියෝගයට මුහුණ දෙනවා නම් ඒගොල්ලෝ සැබෑ ජීවිතයෙන් බැහැර වෙලා විනයෙන් බැහැර වෙලා සියදිවි නසා ගන්න තැනට යනවනන්න ඕන ඒ තැනට වග කියන්න ඕනේ වැඩිහිටි දෙමාපියන්මයි වැඩිහිටි සමාජෙමයි දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ මොකද දරුවා කියන ගොඩනැගිල්ල හදන්න අත්තිවාරම සකස් කරලා දෙන්නේ නෝනා අම්මලා තාත්තලාමයි එතකොට අම්මලා තාත්තලා හදන අත්තිවාරම දුර්වල වෙච්ච තැනදී නෝනා අභියෝගයන් හමුවේ ඒ කියන්නේ ආදරයෙන් පරාජය වීම වේවා වැඩිහිටියෙක් අවවාද කිරීම වේවා කෙනෙක්ගෙන් හිත් ඇවුලක් වේවා මේන අභියෝගයන් දි නෝනා අර ගොඩනැගිල්ල කඩාගෙන බිමට වැටෙන ශක්තියක් නැහැ ඒ ශක්තියක් නැත්තේ පදනම දුර්වලයි. ඒතකොට මේ පදනම කියන කාරණය තරුණ පරපුරේ මේ ගොඩනැගිල්ලේ අත්තිවාරම කියන කාරණය ගොඩනැගින්නේ නෝනා දරුවෙක් වැඩිවියට පත් වෙන මොහොතේ. ඒක තේරුම් ගන්න ඕන. තේන. දරුවෙක් පිරිමි කෙනෙක් දරුවෙක් වේවා ගැහණු දරුවෙක් වේවා වැඩිවියට පත් වෙන මොහොතේ තමයි මේ ශක්තිමත් පදනම දෙමාපියන් විසින් දැමියොත්. නමුත් වර්තමානයේ නෝනා මේ දරුවෙක් වැඩිවියට පත්වීම කියන කාරණය කිසිම වටිනාකමක් දෙන කාරණයක් නෙමෙයි. දැන් මට මතකයි අපි පුංචි කාලේ අපේ නංගි මගේ නංගි වැඩිවියට පත් වුණා. මට මතකයි ඒ නංගිව මං හිතන්නේ සතියක් වගේ කාමරයක වෙන් කරලා තිබ්බා. මමවත් ඒ සතියාව දැක්කේ නැහැ. ඒතකොට ඒ තුලින් නෝනා ඒ දරුවාට අධ්‍යාපනයක් දුන්නා.
තමන් වැඩිවියට පත් වුණා කියන කාරණේ තුල තියෙන වටිනාකම ගැන වටිනාකම දැන් කුමක් දුන්නේ වැඩිවියට පත්වීම තුල තමන් ලැබුවායේ ලිංගික පරිණතභාවය පිළිබඳ ඒ ලිංගික පරිණතභාවයේ තියෙන වටිනාකම පිළිබඳ ඒ ලිංගික පරිණතභාවය ආරක්ෂා කිරීමට අදාළ ධර්මතාවයන් තුළ අධ්‍යාපනයක් දුන්නේ නමුත් එතන පන්තියක් දැම්මේ නැහැ පන්තියක් නොදමා ලිංගික අධ්‍යාපනයක් නොදීන ඕනා අර දරුවාට වැඩිවියට පත් වෙනවා කියන තැනදී අර වගේ සමාජයට උරුම වූ අපේ ශීලාචාර ධර්මයන්ට ගුණධර්මයන්ට උරුම වූ ස්වභාවය තුළ ඒ කටයුතු ඒ දරුවා දැනගත්තා. ඒතකොට දැන් අපිත් දැනගෙන හිටියේ නෑ නංගි මේ සුමානියක් මේක ඇතුළේදී මොකද්ද මේ වෙන්නේ මොනවද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ඒ දරුවා අර උදේ පාන්දර සුදු ගවුමක් අඳලා අර රෙදි නැන්ද ගෙනල්ලා අර වතුර කලහතක් නාවලා අර ගෙදෙට්ට ගත්තේ වෙලාවේ අම්මයි තාත්තයි අවවාද කරන ඒ දරුවට පුතේ ඔබ දැන් වැඩිහිටි දරුවෙක්. ඒ නිසා ඔබ මීට පස්සේ පිරිමියත් එක්ක එච්චර ඇසුරට යන්න එපා. පිරිමියාගේ ඔඩොක්කොල වාඩි වෙන්න යන්න එපා. ඔබ නිරතුරුව අම්මා ඇසුරු කරගෙනයි ජීවත් වෙන්න ඕන කියලා. ඒක තමයි නෝනා දරුවෙකුට ලැබෙන්නා වූ ශ්‍රේෂ්ඨම ලිංගික අධ්‍යාපනය. නමුත් වර්තමානයේ ලිංගික අධ්‍යාපනය කියලා දරුවෙකුට දෙන්නේ නෝනා කුණු ලිංගික අධ්‍යාපනයක්. ඒ ලිංගික අධ්‍යාපනයේ කුණුභාවය නිසාම දරුවා තව තවත් විකෘතිින් බවට පත් වෙනවා. නමුත් එදා අපේ සමාජයේ විසින් අපේ ශීලාචාර ධර්ම විසින් අපේ සංස්කෘතිය විසින් දරුවෙක් වැඩිවියට පත්වෙන මේ මොහොතේ අම්මා තාත්තාගෙන් ලැබුණා වූ අවවාදයන් එයාට මුළු ජීවිතේම සුන්දර ලිංගික අධ්‍යාපනයක් ඇටිට ඒක ජීවිතේට වටිනාකම තිබ්බා. ගරු ස්වාමින් වහන්ස සිතීමේ ශක්තිය ඇති කෙනෙක්ට මේ සිදුවන්නා වූ දේවල් දැක සිහිය උපදවාගෙන මේ අනුතුරින් මිදිය හැකි නේද ස්වාමින් වහන්ස? සිතීමේ ශක්තිය කියන්නේ යෝනිසෝ මානසිකාරයනේ නුවණින් දැකීම තේන්නත් ඉතින් කෙනෙක් තෙරුවන් කෙරේ සද්ධාව තුල ඉඳලා ඒ සද්ධාව තුල නිරේතුරුවම තමන් ශ්‍රවණය කළා වූ ධර්මයන් නුවණින් මෙනෙහි කරලා තමන්ට ඒ සතිය සිහි ඇති කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නෝනා මේ තරුණ සමාජයේ සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙන්නේ නැහැ. තේන්න. මොකද අධ්‍යාපනයේ තුල තරඟකාරීව ඉන්නේ. තාත්ත කෙනෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ නෝනා පුතාට බණ අහන්න දෙන්නේ නැහැ කියලා. පුතාට බණ අහන්න දෙන්නේ නැහැලු. බන ඇහුවොත් ඒ අම්මා බයයිලු පුතා මහාන වෙයි කියලා. අනිත් පැත්තෙන් අධ්‍යාපනයේ දුර්වලයි කියලා බයයි. ඒ නිසා දරුවන් තුල ඕමනාවක් තිබ්බත් අනිවාර්යෙන්ම අම්මා තාත්තා තුල ඊට ඕමනාවක් ලැබෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තා ගිලක් යන්නේ අධ්‍යාපනය. ඒ වගේම දරුවෙකුට තනියම මේ ගමන යන්නත් බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තනියම ධර්මයේ තුල දරුවා යන්න ගියොත් අනිවාර්යෙන්ම දරුවා අන්තයකට යනවා. එතනත් භයානක භාවයක් තියෙනවා. දැන් ඒක දරුවෙක් අම්මා කෙනෙක් එක්කත් ඇවිල්ලා තරුණ දරුවෙක් අවුරුදු පහලෝක ඉතර දරුවේ ඒ අම්මා මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මගේ දරුවා දවස් 10කින් පාසලට ගියේ නැහැ එයාට මහාන වෙන්න ඕනලු ඒ දරුවාට මහාන වෙන්න ඕනලු ගිහිල්ලා නැහැ එයා කියනවලු මම කවදා හරි රහතන් වහන්සේෙක් වෙලා එර්ධියෙන් යමක් යන්න මට ආසයි කියලා මම මේ ජීවිතේ රහතන් වහන්සේ කියලා මට එර්ධියෙන් යන්න ඕනේ ඒ නිසා මට ඉස්කෝලේ යන්න බෑ මට පැවිදි වෙන්න ඕනේ කියලා ඒකෝ දැන් මම මේ දරුවා ළඟට ගෙනාවට පස්සේ මම දැක්කා නෝනා මේම සද්ධාව නිසා සකස් වුණා වූ ප්‍රශ්නයක් මෙතන තියෙන මානසික රෝගී භාවය මානසික රෝගී භාවය මොකද යක් කරන ප්‍රකාශය තුලම මෙතන තියෙන එවැනි දෙයක් කියලා පැහැදිලි. ඒතකොට ඒ මොකද උනේ දරුවා තනියම ධර්ම මාර්ගය තුල යන්න ගියා. ගිහිල්ලා අන්තයකට වැටුණා. ඒ නිසා දරුවෙක් තනියම ධර්ම මාර්ගය තුල යනවා කියන එකත් නෝනා බලවත් අන්තයක්. තේරෙනවද? බලවත් අනතුරක්. ඒ නිසා අනිවාර්යයෙන්ම දරුවා ධර්ම මාර්ගය තුල යද්දී දෙමාපියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ නෝනා. නමුත් වර්තමානයේ ධර්ම මාර්ගේ යන්න ආසා කරන දරුවාට දෙමාපියන්ගේ අවවාද ලැබෙන්නේ නැහැ. සමිනවස දැන් ධර්ම මාර්ගයේ යාමට පිනක් කුසල ශක්තියක් තියෙන දරුවෙකුට දෙමව්පියන්ගේ බලපෑම මත එම මග ඇහිරි යන්න පුළුවන්ද? බෑ 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 අම්මාගේ තාත්තාගේ මැදිහත්වීම මත නෝනා නොවී තියෙන්න පුළුවන් කමක් නැහැ. තේනද? යම් දෙයක් දැන් මටත් අම්මා තාත්තා කෙනෙක් හිටියානේ. තේනද? දැන් මගේ මට ප්‍රශ්නේ උනේ මගේ අම්මා තාත්තා මම පැවිදි වෙනවා යනවා නම් ඊට වඩා සතුටක් නැහැ. මම මොකද මං අකී කරුවේ? තේනද? මම පැවිදි වෙනවා යනවා ගියොත් අම්මා තාත්තා හරිම කැමති. තරුණ කාලේ මං අවුරුදු 24 වගේ ඉස්සෙල්ලාම තපුවානේට පැවිදි වෙන්න ගියාම මං සුමානයක් තපුවානේ ඉද්දි මට පණිවිඩයක් වෙනවා අපි ඔයාලට කුටියකුත් හදනවා කියලා. ඒ කියන්නේ ආයිමත් ගෙදර ඉන්න එපා කියලා. ඒ වගේ නෝනා දෙමාපියන් තුල ඇත්ත වශයෙන්ම කැමැත්තක් තියෙන අවස්ථා තියෙනවා තේන්නත්. නමුත් ඒ කැමැත්ත නෝනා ඇති වෙනවා කියන්නේ හේතුඵල ධර්මයක්. නමුත් එදා ඒ කැමැත්ත ඇති වුණා කියලා මම මහන උනේ නැහැ. තේන්නා. ඒතකොට මම තේරුම් ගත්තා මට මහන වීමට අදාළ සාධක එතන නැහැ කියලා. නමුත් මම මහන නොවී එදා ගෙදර එද්දී අම්මලා තාත්තලා ගොඩක් ගැටුණා. ගොඩක් ගැටුණා. නමුත් මම එදා අම්මලා තාත්තලා සතුටු කරන්න ගියා නම් මං අනාථ වෙනවා.
मंग एक पेविधि औवृद्ध विशियादी अम्मा ताता सतुकरण निरेतुअम नोना मम्मे बिलावे लोकू पांसलाक्तियन लोकू कारिकाक्तियन लोकू बैंकुगिनिवाक्तियन सुंदर हामुद्रोकिने बाउट पात्वेन तिब नमूद मंग इतना अनतुराक मंग काटोत्मे अगौरवकराने आने साधु साधु काग्यार हितरी देनोना मंग समावेन कियनो मंग यथाभावे कथा कराने नोना ए अनतुरेन मम मिदुना मठ अवश्युने अम्मा ताता सतुकरण निमे तेरना अम्मा ताता सतुकरण निमे मुकद संसारे मम दान्नवा नोना अम्मला तात्तला सतुटु करन्न गिहिल्ला मं कल्पगणं सतरा पायट वेडला तीनोय किन कारणे मं एक दान्नो अम्मला तात्तला सतुटु करन्न मं कल्पगणं सतरा पायट वेडला तीन कारणे मम दान्नो ए निसा मट अवश्य उने ममत मेकेन एगोड वेला अम्मला तात्तलाटत एगोड वेन्न मार्गयक तीनोन सकस करनोय किन कारणे मट तिब्बे ए निसा नोना मं एतनेदी निरेतुरुवम दैक्के मम एगोड वेनवा किन कारणे अम्मा ताता सतुटु करनवा किन कारणे मम दैक्के नैहे ए निसा निरेतुरुवम मं अम्मा ताताट कीकरु दरुवेक उना नम मं अद मेतन नैहे एक मं अवंको कियन्न ओने दरुवेक देमापियन्ट कीकरु वेन्न ओने नमुत अम्मा ताताट मं कीकरु उना नम मं कवदाक्वत मेतन नैहे ए निसा निरेतुरुवम नोना मं कीकरु भावयत अकीकरु भावयत कियन्ने देकम संस्कारयक मे संस्कारयो अनित्ययि कियला दैकला मम अद इन्न तैंट आवा ए निसा मं अम्माट ताताट कीकरु वेन्न गियेत नैहे अकीकरु वेन्न गियेत धर्मानुकूल मगे प्रश्न देखा इतन दिमा पैविधि बेहर वेला आवा के अम्मा टाकी करू विमा एक अम्मला अकी करू ना के देखा मटकर मातुला अकी करू बाबे मम धर्मानुकूल देखा मम मेतेंट गियो मंग अनुटाई अन्न किया इतने दिमा निरे तुरु देखे की करू बाव्यात अकी करू बाव्यात की अन्य देख म अनित्यु पंचुपादान स्कंदया ए अनित्यु पंचुपादान स्कंदे देखला मंग की करू बाव्यात अकी करू बाव्यात देख मत हरी तन मम्मे इन तने इन इतने तम इंसान इरे तुरुअ में दिमा पियान दक्ष वेन्न यमक विनाश या कुनाट पास से दारू अंतुलीन विनाश या कुनाट पास से काम्बुलट आततियला लोकेट चोदना कर कर आंडनवा की न कारण इन्हें में इंसान उब दक्ष वेन्न दारू आ की न गोड़ने की ल गोड़ने के दी ए अतिवार में दैमी युत्ते दिमा पियान विसीन ए अतिवार में पालवेनी पास्पिडल लोब कपान्ने दारू एक वैडिवियट पात्ते न मोहते ए दारू एक उट वैडिवियट पात्ते न मोहते दारू आ लबन्ना हुए लिंगिक परिणत भावे पिलिबंदे दारू आ सदाचारात्मक दैनुवत करन ये कले युत्ते ओबे उदेट वैडिवियट पात्ते दारुआ पास लेदी हवसट नावला पहुदाट पास लेरना नेमे इंसा वैडिवियट पात्ते ने दारुए कडुमाचेन दवस देक तुनाक पात एकतनक वेंगवतियला ये दारुआट ऐ में वेंगवतियान निकिन कारणे मातु करला दीला अध्यापनया केटेन मातु करला दीला नोना मे वटिनाकम सकस कलोत पुंजी हो गैलवीमक अपि अपिट तियेन्न पुलुवा एहेम नैतुव नोना विनय पिलिबंद सदाचारे पिलिबंद शीलाचार धर्मयान पिलिबंद किसीम वेटहीमक नेतुव कुमर बंबसर कुमरी बंबसर किला किसीम वेटहीमक नेतुव ए दरुवान इदिरियट याद्दी ए दरुवान सतु कुमर बंबसर कुमरी बंबसर ओहे कोयहारी होटलयक कामरयक तुल दान दुन्ना दान दीला ए पिरिमिला मेया तमंगव मगहरला गियाट पास्से अर अहिंसक गयानला मेयाट इतु वेला तीनी कोच्चिट बेल्ल तियान विथरै एतोट ऐय एतेंट आवे तमा तुल एति करगत्ता वु कुमर बंबसर कुमरी बंबसरयंगे वटिनाकमे दरुवा दान्नी ඊට අදාළ අධ්‍යාපනය ලැබුණේ දෙමාපියන්ගෙන් ලැබුණේ නැහැ සමාජයෙන් ලැබෙන්නේ නැහැ මොකද මේ ධර්මතාවයන්ගේ වටිනාකම් විනාශ කරලා දාලා තියෙන්නේ ඒ නිසා ඔබට නිවැරදි වෙන්න අවශ්‍ය නම් ඔබට ධර්මානුකූල වෙන්න අවශ්‍ය නම් ඔබ තාම පාසල් දරුවෙක් නම් ඔබට අවස්ථාව තියෙනවා ලෝකේ අන දිශාවකට ගියද ඒක අපිට වැඩක් නැහැ මට මතකයි මං ළමා කාලේ අපි මං ආච්චිලා ගෙදර ඉද්දි මගේ ලොකු අම්මගේ දුවෙකුට මනමාලිය බලන්න ආවා ඒ මනමාලිය සාලෙට ආපුවාම ඒ අක්කා දොරරෙද්ද මෑත් කළා තමයි මනමාලය දිහා බැලුවේ. එයා ළඟට ආවේ නැහැ දොරරෙද්ද මෑත් කළා තමයි බැලුවේ. තේන්න. ඉතින් ඒ සාස සදාචාරාත්මක මිනිහක් මේ සමාජෙ තිබ්බා. නමුත් මම කියන්නේ ඔබට දොරරෙද්දෙන් මෑත් කළා ලෝකය බලන්න කියලා නෙමෙයි. තේන්න. ඒ තැනට අපි යන්න ඕනේ නැහැ. එතෙන්ට යන්න බෑ. මං කියන්නේ ඒ දොරරෙද්ද සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරලා දාන්න එපා. ඒ සදාචාරයේ විනයේ සීලාචාරකමේ දොරරෙද්ද සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරලා දාලා තියෙනවා. නමුත් ඔබ දොරරෙද්දෙන් එබිල බලලා තැන්ට යන්න ඕනේ නැහැ. නමුත් මේ මුළු දොරරෙද්දම ගලවලා අයින් කරන්න එපා කියන කාරණේයි මේ කුමර බඹසර කුමරි බඹසර කියන මේ ශ්‍රේෂ්ඨ ධර්මතාවය දිවිහිමියෙන් රැකගෙන සුන්දර අනාගතේ පතිකුලයට යන මනමාලියෙක් මනමාලියෙක් වෙන්න කියන කාරණේයි ළමා පරපුරට තරුණ පරපුරට මට කියන්න තියෙන්නේ. ඒ උතුම් මාර්යන් වහන්සේට පූජ්‍ය රාජකීරි අරිය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි මෙත් සිතින් පින් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙන්නට කියා.